නිරෝගී පැහැපත් සමකට අද ඇති එකම ඖෂධීය සත්කාරය Nive Herbs පිළිබඳව තමයි අපි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ Nive Herbs කියන නම ඇහුන ගමන් ඔබට මතක් වෙනවනේ බ්ලීචින් ආසාදන සඳහා අද වෙන විට ඇති එකම ඖෂධීය සත්කාරයත් මේ වෙන බව. ඉතින් සුපුරුදු පරිදිම අද දවසේ මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා ජ්‍යෙෂ්ඨ රූපලාවණ්‍ය ශිල්පිනී ජැකි අපෝන්ස් මහත්මිය. අයබෝන් සුබදාසනට. අයබෝන් සුබදාසනා. ඒත් එක්කම බටහිර වෛද්‍ය තරින්දු කරුණාරත්න. අයබෝන් සුබදාසනා ඔබටත්. අයබෝන් සුබදාසනා. අද දවසේ කතා බහ මෙන්න මේ අපිට ලැබිලා තියෙන ප්‍රශ්න වලටම විසඳුම් දීගෙන යමු. මොකද ගොඩාක් ප්‍රශ්න අපිට යොමු වෙලා තියෙනවා ජැකි මහත්මිය. සරානා ප්‍රනාන්දු ඉන්දිබැද්ද ඉඳලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. මිස් ජැකි මම Nive Herbs ඇලර්ජියල් එක උදේටත් රෑටත් දෙකටම ගන්නවා. Nive Rose එකත් බොනවා. Nive Herbs ඇලෝ ෆේස් වොෂ් එකෙන් තමයි සෝදන්නේ. අනේ දැන් මාසයකට කිට්ටුයි තවම ආසාදන අඩු වෙලා නැහෙනේ. ඔව් දැන් ප්‍රතිඵල එන්නේ නැති හේතුව ගොඩාක් වෙලාවට අපිට එන ලිපිවලට අපි බලනකොට කොහෙන්ද මේ වැරදීම ඇති වුනේ කියලා මොකද ප්‍රොඩක්ට් එක ගැන ආයි කතා දෙකක් නැහැ ප්‍රමිතිය ඉතාමත් මූසස් එතකොට අපේ මොන හරි ආලේප කරන විදිය එක්කෝ ඒ දැන් ඇය භාවිතා කරන ප්‍රොඩක්ට්ස් පේලිය හරි ඒ එක හරියටම හරියේ රේන්ජ් එක නමුත් සමහර අය ඕවා භාවිතා කරනකොට එංගට ගන්නවා බඩි ලෝෂන් එකක් වයිට්නින්. එහෙම වෙන්නත් පුළුවන්. එක්ක ඩියෝඩ්‍රන්ට් එක වයිට්නින්. ඒක කියන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දන්නේ නැති කමට වෙන්නත් ඇති. නමුත් භාවිතා කරන රේන්ජ් එක කිව්වම එතකොට අපි බලනවා දැන් භාවිතා කරන රේන්ජ් එකත් හරිය, භාවිතා කරන පිළිවෙලත් හරිය. එහෙමත් බලනවා කොහේ හරි වැරදීමක් තියෙන්න ඕනේනේ. ඉතින් ගොඩක් වෙලාවට අපි කතා කරනකොට තමයි අහුවෙන්නේ මේ වැරදි දේවල් එක්ක වැරදි විදිහට භාවිතා කරනවා කියලා. දැන් මේ ප්‍රශ්නේදී නම් හොඳට පැහැදිලිව තේරෙනවා උදේටත් රෑටත් ඇය භාවිතා කරනවා කියලා කියන්නේ. උදේටත් රෑටත් විතරක් ඇලෝ ජෙල් භාවිතා කළා හොඳටම මදි. ඒක මම කියන්න ඕනේ මොකද ආසාදනයක් කියන්නේ සෛලතටු පහෙන් හතරක් පහක් සමල්ලට පහම නාස්ති වෙලා. එතකොට හතර පහ සැරයක්වත් ඇලෝ ජෙල් එක භාවිතා කරන්න ඕනේ. මූණ හොදන හැම සැරේකම ඇලෝ ෆේස් වොෂ් එකේ මූණ හොදන්න ඕනේ. තෙතමාත්තු කරලා ඇලෝ ජෙල් එක භාවිතා කරන්න ඕනේ. අපිට පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා ඇලෝ ජෙල් එක ගාන ප්‍රමාණය සමල්ලාට මදි වෙන්න පුළුවන් සමල්ලට වැඩි වෙන්න පුළුවන් ඒකත් හේතුවක් වෙන්න පුළුවන් ප්‍රතිඵල අඩු වෙන්න. ඉතින් අපි මේ වීඩියෝ එක බැලුවොත් ඔයගලන්ට තේරෙනවා කොහොමද ඇලෝ ජෙල් එක භාවිතා කරන්න ඕනේ විදිහ කියලා. හොඳයි. අපිට දැන් වීඩියෝ එකක් බලන්න පුළුවන්. ඔව් දැන් මේ ෆේස් වොෂ් එකේ මූණ හෙදුවට පස්සේ මේ විදිහට තෙත මාත්තු කරගන්න ඕනේ ටිෂු එකකින් හෝ තමන්ගේ ෆේස් ටවල් එකෙන්. ඊට පස්සේ ගන්න ප්‍රමාණය බලා ගන්න. මොකද මම හැමදාමත් කියනවා ගන්නකොට ඇලෝ ජෙල් එක කඩල ඇටයක විතර ප්‍රමාණයක් ගන්න ඕනේ. මූණේ තිත්තිත් දාගන්නේ මේ ආකාරයෙන් ඇඟිලි වලින් අතුල්ලගෙන තමයි අපි මුළු මූණේයි බෙල්ලේයි ඇස් වටේයි ගා ගන්න ඕනේ. ඉතින් මේ ගෑව නොගෑව වගේ තියෙන්න ඕනේ. දැන් තලි තලි ගාලා වැඩකුත් නැහැ, මදි මදියෙන් ගාලා වැඩකුත් නැහැ. ඉතින් මේ ආකාරයෙන් ගෑවොත් දවසට 3-4 වතාවක්වත් අඩුම තරමේ මම හිතන්නේ ප්‍රතිඵල එනවා. ඇගේ ප්‍රශ්නේ තියෙන්නේ ඇය භාවිතා කරන වාර ගාන මදි. වාර ගාන මදි වෙලා. ආ හොඳයි. Nive Rose ශරීර අභ්‍යන්තරයට ගන්න දෙයක් නිසා වෙන්ම ડોක්ටර් මම ඔබ පැත්තට හැරෙන්නම්. සඳලී වැල් පිටේ ඉඳන් ප්‍රශ්නයක් එවලා තිනවා මෙන්න මෙහෙම. බ්ලීචින් ආසාදන සඳහා අත්‍යවශ්‍ය වුණ නිසාම මම Nive Rose එක ගත්තා. අනේ ඇත්තටම මගේ සම ක්ලියර් වුණා. මම දැන් මාස 8ක් තිස්සේ ගන්නවා. Nive Rose එක තාමත් කමක් නැද්ද කියලා අහනවා එච්චර කල් ගත්තට. අපි ඇත්තට සඳලිට පණිවිඩයක් දෙන්න ඕනේ මේ අවස්ථාවේදී. මොකද එයා අහලා තියෙනවා මාස 8ක් ගත්තට කමක් නැද්ද කියලා. මේකෙදි ප්‍රධාන වශයෙන්ම කියන්න ඕනේ මේ Nive Rose එක අපි ආහාර අතිරිකයක් විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මේකෙදි ඕනම කෙනෙක් දන්නවා තමන්ට දෛනික අවශ්‍ය විටමින් ඛනිජ ලවණ ප්‍රමාණයක් තියෙනවා. මේකේ අන්තර්ගතය ඒ සමස්ත වශයෙන්ම අන්තර්ගත වෙලා තියෙනවා. ඒකින්ද ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි ආසාදින වෙච්ච සමක් කියන්නේ. ඒ කියන්නේ අපි දන්නවා හයිඩ්‍රොක්විනොන් එහෙම නැත්නම් බැරලෝහ වගේ වෙන ඒ වගේ මේ පාවිච්චි කරලා හැමට හානියක් වුණාම ඒක ඉක්මනින්ම රිකවර් වෙන්නේ නැහැ. ඒකට යම් කාලයක් ගත වෙනවා. ඒ කාලෙදී සාමාන්‍යයෙන් අපි මාසයක් දෙකක් ප්‍රතිඵල ලබා ගන්න කිසිසේත් බෑ. මොකද ජැකි මහත්මිය සඳහන් කරා වගේ අපේ සමේ අභ්‍යන්තරයට කාවැදිලා සමේ ස්තර වලට හානි වෙනවා. එතකොට මේ හානි වෙච්ච ස්තර යථාර්ථයට පත් කරගන්න ටිකක් කාලයක් ගත වෙනවා. මේ කාලය ගත වෙනවත් එක්කම තමයි මේක යථාර්ථයට පත් කරගැනීමේ හැකියාවක් තියෙන්නේ. හොඳයි. ජැකි මහත්මයට ආයෙමත් අහලා තියෙන ප්‍රශ්නයක් දීපිකා කුමාරි වලල්ලා විටින් තමයි යොමු කරලා තියෙන්නේ. ජැකි මිස් මට වයස 44යි. කිසිම ගෙඩියක් නැහැ. ඩ්‍රයි ගතියක් වගේ තියෙන්නේ. මට ඕනේ පැහැපත් වෙන්නයි සමේ තෙල් ගතිය නැති වෙන්නයි දෙකම. ඒකට Nive Herbs ඇලෝ ජෙල් එකද භාවිතා කළ යුතු කියලා අහනවා.
ඇයට ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා. ඔව් ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා කියලා තමයි කියන්නේ. දැන් ගොඩාක් අය ඩ්‍රයි ස්කින් එකක් තියෙනකොට ලේසියට ඇලෝ ජෙල් එක භාවිත කරනවා. මොකද එතකොට දවල්ටත් ගන්න පුළුවන් ඒකම, රෑටත් ගන්න පුළුවන් ඒකම. ඇලෝ ජෙල් එක දැන් ගොඩක් ඩ්‍රයි නම් අපි කියනවා ඩීහයිඩ්‍රේටඩ් හමක් කියලා. ඒ වගේ අයට අනිත් එක වයස 44යි කියන්නේ හම වේලෙන කාලේ. මොයිස්චර් ගතිය අඩු වෙන කාලේ. ඉතින් එතකොට ඔබ හමට ගැලපෙන ෆේස් වොෂ් එක හමට ගැලපෙන ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් භාවිත කළ යුතුයි. දැන් ඔබට ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම් අපේ රේන්ජ් එකේ තියෙනවා ලෝටස් ෆේස් වොෂ් එක භාවිත කරන්න පුළුවන්. ඒකත් එක්කම ඩේ ලෝෂන් එක සහ නයිට් ක්‍රීම් දෙකම ෆෙයානස් ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් තියෙන්නේ. මේ දෙකේම සඳහන් කරලා තියෙනවා වියලි හමකට කියලා, ඩ්‍රයි ස්කින් කියලා. ඉතින් ඒක භාවිත කරන්න ලේසියට ඇලෝ ජෙල් එක විතරක් භාවිත කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට ඩීහයිඩ්‍රේට් වෙච්ච කොරල වගේ අර ගැලවෙන විදිහට මේ පොතු පොතු ගැලවෙන තරම් ඩ්‍රයි නම් මම කියනවා ඇත්තටම මම උපදෙස් දෙනවා ඇලෝ ජෙල් එක භාවිත කරලා අර පෙන්නපු ප්‍රමාණය ඒකට උඩින් ඩේ ලෝෂන් එක සහ රාත්‍රී කාලයට නයිට් ක්‍රීම් එකක් භාවිත කරන්න කියලා. මොකද ඒ තරම් මොයිස්චර් ගතියක් ඕනේ. මොකද අපි ඩ්‍රයි ස්කින් එකක් නිකන් අමතක කළා හිටියොත් එහෙම නැත්තම් ගණන් ගත්තේ නැත්තම් පිග්මන්ටේෂන් ඇති වෙන්න පුළුවන්. ඩ්‍රයි ස්කින් එකක් කියන්නේ ඉක්මනට මේ වයසට යන හමක්. ඉක්මනට වයස්ගත පෙනුම් එළියට එන හමක්. ඉතින් ඒක අපි දැනගන්න ඕනේ ඉරිතැලෙන්න ගන්නවා. අපි ක්‍රෝස් ෆීට් කියලා කියන ඇස් දෙපැත්තේ කට දෙපැත්තේ ස්මයිල් ලයින්ස් එන්න ගන්නවා. හකු ප්‍රදේශය ඉල්ලා වැටෙන්න ගන්නවා. ඉතින් එවැනි තත්ත්වයක් ඇති වෙන්න කලින් ඔබ ඉක්මනටම හරි දේ භාවිත කරන්න පුරුදු වෙන්න. එතකොට ඔබට හරියටම ප්‍රතිඵල එනවා. අනිත් එක හමට ගැලපෙන මේ රේන්ජ් එක භාවිත කරනවත් එක්කම හමට ගැලපෙන කැප්සියුල් එකත් භාවිත කරන්න. ඩ්‍රයි ස්කින් නම් ස්ථීර වශයෙන්ම නයිබ්‍රෝස් ගත යුතුමයි. මොකද නයිබ්‍රෝස් එකෙන් අර මොයිස්චර් ගතිය දීලා ලස්සන දිදුලන රන්වන් පැහැති සමක් ඔබට ඇති කරගන්න පුළුවන්. පොඩි අතුරු ප්‍රශ්නයක් ඇහුවට කමක් නැද්ද? දැන් ඉස්සලා වීඩියෝ එකේදී කිව්වා ඔබතුමිය තිත් 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 තියන්න එපා කියලා. ඇයි? ඔව් දැන් ගොඩක් අය 5 පොයින්ට්ස් කියලා මෙහෙම තියෙනවනේ. තිත් තිත් තියනවා මොනේ. එහෙම තියන්න අවශ්‍ය නැහැ. ඒක පස්සරේකට ගාන ක්‍රීම් තමයි ඒ එක සැරේ ගන්නෙ. ඉතින් ඒක හැමතෙම දරා ගන්න බෑ. එක තිතයි ගන්න ඕනේ. අරගෙන ඇඟිලිවල අතුල්ලලා නිකන් ගෑව නොගෑව වගේ උඩ අතට ගාලා දාන්න. සවර ගන්න යෝනේ. මසාජ් කර කර ඉන්න ඕනේ නැහැ. ඒක තමයි ලංකාවේ මිනිස්සු ක්‍රීම් ගන්න කැමති නැත්තේ. වැඩියෙන්ම යුවතියන් දවල්ට ක්‍රීම් ගෑවම තෙල් බේරෙනවා, අනේ තෙල් වැඩි එහෙම කියනවා. ඒ ගෑව නොගෑව වගේ තියෙන්න ඕනේ ගෑවම. අනිත් එක මෙතනදි මම කියන්න ඕනේ ගොඩක් වෙලාවට හමට ගැලපෙන රේන්ජ් එක භාවිත කරන්නේ නැහැ. දැන් අපේ උනත් තිබුණෝ දැන් අපේ තිබුණා නම් ෆේස් වොෂ් විතරක් හමට ගැලපෙන ක්‍රීම් තියෙන්නේ දෙකයි. ඕනම හමකට ගන්න තියෙන්නේ ඩේ ලෝෂන් සහ නයිට් ක්‍රීම් කියලා හමට ගැලපෙන ෆේස් වොෂ් විතරක් තිබිලා මදි. ඉතින් ඒක ඔබ ගන්න ප්‍රොඩක්ට් එකේ හරියට තියෙන්න ඕනේ. ෆේස් වොෂ් විතරක් නෙමෙයි ඩේ ලෝෂන් නයිට් ක්‍රීම් උනත් හමට ගැලපෙන විදිහට තියෙන්න ඕනේ. ඒක හරියට තෝරා බේරා ගන්න. හොඳයි. ඔන්න වෛද්‍යතුමාට දැන් ආයමත් ප්‍රශ්නයක් තියෙනවා. රසිකා ජීවන්ති සිල්වා අලුත් ගමින් එවලා තියෙනවා. ඩ්‍රයි ස්කින් එහෙම තමයි වියලි සමය ගැටලුවක්ම තමයි ආයමත් තියෙන්නේ. ඇය අහන්නේ ඒ සඳහා වඩාත් සුදුසු නයිබ් රෝස් එකද එහෙමත් නැත්නම් ෆෙයානස් එකද කියලා. ඇයට කොලෙස්ටරෝල් තිබෙන නිසා මේ ගත්තට කමක් නැද්ද කියලාත් අහනවා. මම හිතන්නේ ඇයට සුදුසුම වෙන්නේ නයිබ් රෝස් එක. මොකද නයිබ් රෝස් එකේ අඩංගු වෙන්නේ ගමා ලිනොනික් අඩංගු මේ සංකටකයක් තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රයිම්රෝස් ඔයිල් එක. එතකොට මේ අනිත් එක සඳහන් කරන්න ඕනේ මේ ගැමා ලිනොලික් අඩංගු මේ ප්‍රයිම්රෝස් ඔයිල් එක කිසි විටකත් අපේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. විශේෂයෙන්ම කාන්තාවන්ට හෝමෝන සම්බන්ධයෙන්. අපි කියනවා ප්‍රොජෙස්ටරෝන් ඊස්ට්‍රජන් සම්බන්ධයෙන් ඇතිවන මෙන්සස් වලදී වා මේ ගැමා ලිනොලික් ඇසිඩ් එක වැඩගත් වෙනවා. ඒකින්ද ඇයට වඩා සුදුසු වෙන්නේ ඒ කියන්නේ කිසිම බියක් ඇති කරගන්න ඕනේ නැහැ කොලෙස්ටරෝල් එක වැඩි වෙනවා කියලා. මේකෙදි ඇයගේ අර සම්මේ අභ්‍යන්තරව මේ අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ ලබා දීලා ඇගේ සම්ම වීලීමෙන් ආරක්ෂා කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. හොඳයි. ඉතින් නයිබ් හර්බ්ස් පිළිබඳව ඔබට යමක් ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ ලිපිනයට ලියන්න පුළුවන්. ආයුෆාමෑන් නියුට්‍රා පුද්ගලික සමාගම නොම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර. ආයුෆාමෑන් නියුට්‍රා පුද්ගලික සමාගම නොම්බර 45 ශ්‍රී මහා විහාර පාර පානදුර. මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්නත් පුළුවන්. 071-668-56-734. 071-668-56-734. ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වුණේ මේ ගැන කතා කරන්නට ජ්‍යෙෂ්ඨ රූපලාවන්‍ය ශිල්පිනියක් වන ජකී පොන්සු මහත්මිය සමගින් බටහිර වෛද්‍ය තරිඳු කරුණරත්න. බොහොම ස්තුතියි ඔබ දෙපළටම අපිත් එක්ක එකතු වුණාට අද දවසේ ආයුබෝවන් කියලා සමුදෙනවා. ඉතින් අද දවසේ ඔබ නිවසින් අපි සමුගන් තමයි සූදානම් වෙන්නේ රැඳී ඉන්න සිලසටීවී සමගින් මේ ජීවිතයට ඉර දෙන්න.